පසුගිය නවවැනිදා කොළඹ අරගල භූමියේදී දෙතුන් දිනක් රාජිත මාමාට පහර දීම ගැන අපේ ලොකු මාමා තරම් සතුටු වූ කෙනෙක් මේ මිහිමත නැත. එය කෙසේ දැයි කීවොත් ලොකු මාමාගේ සද්දහසක් රසනහර පස්වන ප්‍රීතියෙන් පිනා යන්නක් වැනි. අපේ ලොකු මාමා කියන්නේ මහින්ද මාමාගේ සනුවරේටම රාජිත මාමා පෙන්ණුවේ නයාට අඳුකල පිරින්නාසේ. ඒ ඇයිදැයි ඇසූ විට ලොකු මාමා පවසන්නේ ඒ පණ්ඩිතගම් උඹට වැඩක් නැති බවයි. අපේ පොඩි මාමා නම් කියන්නේ රාජිත මාමා, මංගල මාමා, පොන්සේකා මාමා සහ චම්පික මාමලාට ඕනෑම ආණ්ඩුවක් හෙල්ලිය හැකි බවයි. පසුගිය යහපාලන ආණ්ඩුව ගෙන ඒමට රාජිත මාමා නොබියව මහින්ද මාමාගේ ආණ්ඩුවෙන් එළියට බැස්ස නිසා එතැන් සිට මහින්ද මාමලාට රාජිත මාමාව පේන්න බැරි බවයි. ඒත් ඔය කියන මාමලාට බැරි වූ දෙයක් අරගලේ මාමලා විසින් සිදු කළා නොවේදැයි ඇසූ විට පොඩි මාමා පවසන්නේ පොඩි වුණාට උඹත් අහන්නේ ලේසි පහසු ප්‍රශ්න නොවන බවයි. ඒත් අපේ පොඩි මාමා කියන්නේ යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා හැටියට රාජිත මාමා මේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ලොකු වැඩ කොටසක් ඉටු කළ බවයි. එහෙත් ඒ සියල්ල රනිල් මාමාගේ මහා බැංකු බැඳුම් කරයට වැසී ගිය බවයි. අපේ වෙදසීයා කීවේ රාජිත මාමා නොසිටින්නට පපුවේ අමාරුකාරයන් හාට් ඇටැක් හැදී මිය යන බවයි. එසේ වන්නේ කෙසේ දැයි ඇසූ විට වෙදසීයා පැවසුවේ ස්ටෙන්ට් දැමීම සඳහා ලක්ෂ ගාණක් වැයවන බැවින් එය ඇසූ විට අසරණ රෝගීන් හාට් ඇටැක් හැදී එළව ගිය බවයි. එබැවින් හොඳම ස්ටෙන් නොමිලි ලබා දීමට මෙන්ම USA අක්ෂිකාජ නොමිලි ලබා දීමටද අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක මිල පෙහෙවින් අඩු කිරීමටද ඔහු ක්‍රියා කළ බව වෙදසීයා පැවසුවේය. එහෙත් එහිදී අදාළ බහුජාතික සමාගම් සමග හැප්පෙනවාට වඩා අපේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග හැප්පෙන්නට ඔහුට සිදු වූ බවද ඖෂධ මාපියාව හා බැඳුණු වෛද්‍ය මාපියාව ඇතැම් මාධ්‍යද උපයෝගී කර ගනිමින් රාජිත මාමාට එරෙහිව මහා මාධ්‍ය සංග්‍රහමයක් අරඹමින් රාජිත මාමාට දරුණු ලෙස පහර දුන් බවද සීයා අවධාරණය කළේය. තවද මහරගම අපේක්ෂාරෝහලේ පිළිකා රෝගීන්ට ඖෂධ සඳහා පනවා තිබූ උපරිම ඖෂධ සීමාව ඉවත් කොට ජීවිතාන්තය දක්වාම රෝගීන්ට අවශ්‍ය සියලු ඖෂධ නොමිලි ලබා දීමටද ඔහු ක්‍රියා කළ බවද සියා තවදුරටත් අනාවරණය කළේය. එපමණක් නොව කන්නෑසෙන දුප්පත් දරුවන් වෙනුවෙන් අධික වියදම් කර්ණසංක සැත්කම රජයේ රෝහල්වල ආරම්භ කොට කන්නැසීමේ භාග්‍ය අහිංසක දරුවන්ටද උදා කර දුන් බවද වෙනදා එකී භාග්‍ය හිමි වූයේ මෙරට කෝටිපති දරුවන්ට පමණක් බවද සීයා අවධාරණය කළේ. එපමණක් නොව සේලයින් නිෂ්පාදනයේ මෙන්ම මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහාද ඔහු කටයුතු කළේ. බොහෝ දේශපාලකයන් තම බලය වෙනුවෙන් මිත්‍යාව හා ජාතිවාදය වපුරද්දී රාජිත මාමා ඊට එරෙහිව අභිහිතව හඬනැගූ බවද සීයා පැවසුවේය. එසේනම් රාජිත මාමාට කෘතගුණ සැලකීම අපේ යුතුකමක් නොවේද ඇසූ විට අපේ වෙදසීයා ප්‍රකාශ කළේ අපේ මිනිසුන් තරම් කෘතවේදී ජාතියක් මේ මිහිමත නැති බවත් අපේ මිනිසුන්ට කළගුණ මතක් වන්නට නම් කෙනෙකු මිය යා යුතු බවත්ය.